ඒයි මට ගොඩාක් මට ඒකේ වෙනස මම දැකලා තියෙනවා ඒ අයගෙන් මං කරණීය මිත සූත්‍රය කියන වෙලාවට. හරියෝ හෝ හරි හරි. සෙනඟ දැන් 50 දින ලෙඩ්ඩු අතරේදීත් මං දැකලා මං දකින්න හොඟක් කාලවට මම පුළුවන් විදිහට මං මගේ ඒ ධර්මයේ මම සිහි කරනවා හුඟක් වෙලාවට ඒ වෙලාවේදී ඒ වගේ අවස්ථාවලදී මට ඒ වගේම මේ ඒ වගේ ලංකාවෙන් හිට ආපු ලෙඩෙක් හම්බුණා දවසකදී එයාට මානසික ලෙඩ මම බලා ගන්න වෙලාවක එයාට පුළුවන්කම තිබුණා මතකේ තිබුණා ලංකාවේ ටිකක් ඉගෙනගෙන ආපු නිසා ඔය ඉතිපිසෝ භගවා ගාතාව එහෙම කියන්න පුළුවන්කම මම ඒක එයාලව කියවුවාම එයාට ලොකු මතකයක් ආවා. එයාට ඒකම පන්සල් ගැන එයාට මතකයක් තුන පන්සල් යන්නේ නැතු මං කොහාලගේ අම්මා වෙලාවට එහෙම කියලා කියන්න කියලා එහෙම ඒක සිද්ධ වුණාද නැද්ද මම දන්නේ නැහැ. නමුත් මං මට ඒ මගේ වෙලාවේදී මං කරා කියලා මං ඒක සතුටු වෙනවා. ඒ වෙලාවේදී මං එයාට ඒක මතක් කරපුවාම කැඩි කැඩි එයාට මතක් කළා. මං ගොඩක් මං මගේ පෑයට කාලේදී මට පුළුවන් වුණා එයාට ඒක මතක් කරවන්න සම්පූර්ණයෙන්. වටිනවා. බොහොම වටිනවා. ඒ කියන්නේ අපිට මෙහෙම අසන්න වෙලා ඉන්න තැනකදී ඒ කට්ටියට එහෙම වචනෙන් මේකකින් ඒක ධෛර්යයක් දෙන්න පින ඒක වචනෙන් බැල්මෙන් සිතවිල්ලේ මම ඒක කරේ වාස කියපුවා මට ඒක ලොකු සතුටක් දැනෙනවා මේ මතක් වෙනවා. ඒ වගේ රාජකාරී හරි වටිනවා. ඒ කියන්නේ ඒ වගේ රස්සාවල් කරලා ජීව ඉන්නවා නම් ධර්මයේ නිවනට යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ওই වගේ රස්සාවත් තමයි තෝරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ගුරුහාමුදුර මට කියනවා රෙඩ් ක්‍රොස් එක ඉස්සර සිවිල් සර්වන් ඒ ගුරුහාමුදුර කියන්නේ සුද්දායින් කාලේ වනේ දන්නේ. ඉතින් අද තියෙනවනේ වෙන වෙන ඔය සමාජයේ ඒවට පඩිය ලොකුවට ලැබෙන්නේ. හැබැයි ඊට වඩා ලොකු පින්පඩියක් ලැබෙනවා ලොකුවට. ඒක මහ වටිනවා. ඒ කියන්නේ Tamante ඒක දේවලෝකෙටත් යන වැඩක් ප්‍රස්සාව ජීවත් වෙන එකත් එක්කම අර කුසලයේ කරනවානේ කොච්චර දෙයක්ද? ඔව් මං හැම වෙලාවෙම මගේ හිතට එනවා මම මේ මං වැටුප ගත්තට මේ ලෙඩානේ මේ මගේ ලෙඩු නිසානේ මම මේ වැටුප ගන්නෙ කියලා මගේ හිතට තියෙන ලොකු නිකන් මම ලොකු දෙයක් කරන්න ඕන කියන එකේ මක් එනවා. වැටුපත් එහෙම තමයි. ඉතින් හැබැයි අර ඔය ඒක අර විදියට වැටු මම වැටුපක් ලබනවානේ මං ඒ දේ කරාට. ඒක කමන්නේ. ඉතින් ඒක ජීවත් වෙන්නත් අවශ්‍යයි. ඒක තමන්ගේ මේවට අවශ්‍යයි. මේ ලෙඩු නෙමෙයිනේ වැටුප දෙන්නේ සමහරට. ඒකින්ද ප්‍රශ්නයක්වත් නෑ. ලෙඩුන්ගෙන් ගන්නකොට තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ සංඝාස මතයි වෙන. ඔබ වහන්සේ දැන් දැනුත් මතක් කරා අර ඩ්‍රයිවිං කරන කතාවේ කියනකොට මම සාමාන්‍යයෙන් හයිවේ එකේ ඩ්‍රයිවිං කරන්න බයයි රෑට. ගොඩක් අර මම අද එනකොට මම බෙල්ට් එක දානකොට මතක් කරගත්ත ඔබ වහන්සේ කියපු ටික. ඇත්තටම මට හරියම කිසි අපහසුතාවයක් නැතුව මම ඩ්‍රයිව් කරා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව මට ඒක ලොකු සතුටක් දැනෙනවා. දැන් ඔබ වහන්සේ නැවත ඒක මතක් කරපුවාම. එක ඩ්‍රයිවිං එක එක්සැම්පල් අතු ගන්නකොට එතකොට ඇඳුම් හොදනකොට ඒවත් දාන්න පුළුවන් හැම තැනටම. ඒක මේ ඊට පස්සේ සුපර් මාකට් එකේ ෂොපින් කරනකොට ඒ අර මෝල් එකේ මෝල් එකට අර මොකක් හරි මෝල්ද මන්ද ඒ සෙක්ෂන්ස් වලට එහෙම යනකොට සමහර මේ ඒක අර හයියෙන් මම යන්නේ ඇයි කියලා අහන්න ඕනේ Tamanට. පොඩ්ඩක් මම රිලැක්ස් කරන්. දැන් අර මම එදා කිව්වේ පොඩ්ඩක් එහෙම පටන් ගන්න කියලා පොඩ්ඩක් රිලැක්ස් කරන් යනවා වගේ. බඩු ගන්න නැතුව නිකන් අර එහෙමම බඩි එක චුට්ට චුට්ට මයින්ඩ් එක එහෙම පස්සේ ඊට පස්සේ ඇඟ බලන තත්යකටත් එන්න පුළුවන්. ඇඟ අර වගේ කන්ටෙම්ප්ලේට් කරන එකත් ඒ අස්සේ. ඉතින් ඒක එතකොට අපිට අර ඇප්‍රීෂিয়েට් කරන්න පුරුදු වෙනවා අර මනසේ සැහැල්ලු නිකන් සනීප ගතිය ඒක ෆීල් වෙන්න පටන් ගන්නවා. ඒක භාවනා පැත්තට. නැත්නම් අපි ගොරෝසු මනසක් තමයි පුරුදු වෙලා තියෙන්නේ භුක්ති විඳින්න. සියුම් මනසක් පුරුදු වෙලා නැහැ. සියුම් සනීප පුරුදු වෙලා නැහැ. මහන්සි නැති සියුම් ඒක සෙන්සිටිවිටි එක නැති කරගන්න අරකයි. භාවනා සෙන්සිටිවිටි එක අපි වැඩි වෙන විදියට. ඒත් ඒක තමයි ඉහළ ලෝකවල ඉහළ තලවල්. එහෙම ගියාම ලෝක ඉහළ තැනකට යනවා. අරක යන්නේ පල්ලෙහාට යන්නේ පැත්තක් තමයි යන්නේ. ගොරෝ ඒ වෙලාවට විතරයි ඊට පස්සේ අනීපියන්නේ. ඒ වෙලාවට පුක්තිනා ටීවී බලුවත් ඒ වෙලාවට විතරයි. කෑවත් ඒ වෙලාවට විතරයි. මොකක් හරි ඒ වෙලාවට විතරයි ඉච්චරයි. අරකේම නෙමෙයි නිකන් මෙහෙම තනීපේ තියෙනවා. සෝරි පොඩ්ඩක් ඉන්න මම මේකෙන් පස්සේ මොකද්ද එහෙමනම් එතකොට ඒකේ තියෙන ඒ රිලේෂන් එක කොහොමද ස්වාමින් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ වැඩිමත් සංයෝජන ධර්ම අනාගමිත්‍ය දක්වා තියෙන සංයෝජන ධර්ම ප්‍රහාණය වීමත් ඒක කොච්චර බලවත්ද ඒ දෙක කනෙක්ට් වෙන විදිය කියන්නේ ස්වාමින් වහන්සේ මේ සතර බ්‍රහ්ම විහරණ සම්මාදිට්ඨියත් එක්ක
ekene dhyana ne oka dhyana wadane ka vidarshanawat ekka dittincha anupagamma silawa dassaneena sampanno tenuneida dittincha anupagamma dassaneena sampanno ekene darshane ekene vidarshana gnanayak ara wage kaamete thiyena kisima aasawak nathi vela dhyana ewilla habai ara ditti ekene ara sammadittiya sampannai tamanta eka eka yuktai es sammadittiyat ekka Yeda vidarshana nuwanat ekka ema me e dhyana walata patthela thibata e samyojana me monada ema nathi mattamata ena anagami thama enne ne ekena kama logata kisima aasawak naturally nathi tattwekata ara vidarshana nuwana pahala vela tamanta eka natural nathi tattwekata thiyena state ekata aawoth